ドゥルプタルスブサンデアワカッパンティパタンガナバラプロっていうのはドゥルプタルタヘノワデオーケーディナマクセハリオハリアピベルウォッテヘマアピムーリカジャパンバーシャーウィトコタアクラクワダネティドゥルプタルベニウィンカナジャパンバーシャーパンティエトコタドゥルプタルティコタミパンティエディアマンカルノキエラティノウィトコタミパンティエディドゥルプタルティジャパンエゲネジャムダラダハサクディナワイテパセジャパンアクルゲネジャパンアクルムレインダイゲネガナワヒラガナーキンアクルワーギー、カタカナーキンアクルワーギー、イガネギネ、イテパンセ、ドゥーラプタラ、ビー、グラマーティカーキガネギネ、イテコタマーサハヤキメコタシガラカラ、イランマーサイ、イテルイランコタセティアンバラプロトゥノミパラ。イテコタ、ドゥーラプタラティ、イテコタマーサハイハイテ、パンティンパンティエヴィナスカランバラプロトゥノ。マーサハイキイランパンティパタンバラプロトゥノティ。ハリ。アピバルウォーティーマピカタカラ、コタセバルウォーティーメトコタピ、ジャパニーンカタカリ、ジャパニコヘティーネ、ランカーウィナコチェラドラキンティーネ、キンエンヴィラウィン、ペトナハマラ、ランカウタバラ、カリンティーネ、キンエイカカタカリアピ。ハリ、アピイランカタカリ、ジャパニー、メサマニ、ジャパニーゲン、ヤマダラダハサガン、アピカタカラ、ジャパニー、アガノア、トキオキエネ、キエウィラン、ジャパニー、プラマニア、ジャナガハニベル、ハムランカーバギ。ハイグニアキーラキュワーサンナワシェイ。イランジャパンシキジリツキーラキュワーマピネキヤミアクルキヤワンプルワンヘキヤワキネイキサークシャタウィキネケ。イトレエガアノナメデシマタキヤノワキネカタカリランタウササディアパネシエタスウディカデシマタラバガナワキラピカタカラ。ハリ。アピイランタジャパンビアカランゲン、ジャパンバーシャー、ニホングキーラケン、ジャパンバーシャー、メテルニホングキーラケン、ジャパンバーシャー、メイク、ジャパンバーシャー。ジャパンバーシャー、テキャン、ニホングキーラ、ジャパンバーシャー。ボンポキャン、ビアカラン、メイク、ビアカラン。ボンポ。ジャパンバーシャンビビアカランベルワマピメニパータパダネヘトコディメメシンハラバーシャンビニパータパダネトゥンヘトコディジャパンバーシャンビーティエナワイトコティエガニサンエトコティポディベナサンティエナワナムピエメタトゥカーメイクリアワキエンエヴァティエナピリヴァレカマイエガニサンイングリーシバーシャーワーゲネウィ、ジャパンバーシャーワーティーウングアンレイシー、イワゲーム、イングリーシバーシャーワーゲネウィ、アピ、リアネカキヤマネキヤマネカリアネ、イガニサン、イタンパハスウィエトコタアピタ、イカマタカティアガ。ハリ。アピ、イランコタセテギヨティメトコタアピ、アダカタカラン、バラプロトゥイン、アチャーカラネカゲネカタカラン、バラプロトゥイン、アチャーカラン、アカリゲン。ハリ。えっと、アーチャーラカランアーカーレキネガベルウォーティーマーピー。ジュッタキネ。ハリ。えっと、アピアーチャーラカランアーカーレベルウォーティーメトコテン。ウデータ、コホマダアピアーチャーラカランネ。アサーノアイサンソ、アサーキエラキアネ、ウデータ。メテナマンダーカラティノアサーキアンウデアイサスツキエラキアンアーチャーラキエリカアイサスツオスルキエラキアンカラナワキエンヤンクリアワカラナワキエンメーカーメーカークリアパディアスルキエネカメーカークリアパディアメーカードゥーラクタラハンディスラハタイガネガナメーカートゥンウェニカンディクリアパディアクヴィノハンディトゥノカタヴィンカララライガネガナトゥンウェニカンディクリアパディアクメーカースルエケ、マスポーメキン、アピバービタカラン、スルキエネケ、マスポーメカ、シマス。ディアカラナワキエネケ。ヤムキシディアカラナワ。ヤムキシディアカラナワ。ヤムキシクリアワ。ヤムクリアワカラナワキエネケ、タマシマスキアニ。ハリ。エロアピ。メタンアイサスキウィアーチャーラカラナワアーチャーラキエネカエカ
සුරු කියලා කිව්වේ දෙයක් කරනවා යම් කිසි ක්‍රියාවක් කරනවා කියන එක ඒකේ මස් ෆෝම් එක මස් කියන එකකින් ඉවර වෙන එක තමයි අපි මිනිස්සුන්ට කියන්නේ මේක ඩික්ෂනරි ෆෝම් එක තමයි මෙතන අපි උඩ තියුනේ ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ දූල පුතාලා ඩික්ෂනරියෙන් චෙක් කරන ආකාරය සිමස් කියලා ඩික්ෂනරි එක චෙක් කරාම දැන් අද කාලේ ඩික්ෂනරි නම් එනවා නමුත් ඉස්සර ගන්නත් නැහැ සුරු කියන එක තමයි තියෙන්නේ හරි අපි බැලුවොත් එහෙම අසා කිව්වේ එතකොට උදේ අසා අසා කියන්නේ උදේ අයි සස්තු එතකොට ආචාර උදේ කොහොමද ආචාර කරන්නේ උදේට අපිට කවුරු හරි හම්බුනහම ඔහයෝ ගොසයි මස් කියලා කියනවා මෙතන ගොසයි ඉසෙඩ් අකුර ඉසෙඩ් ඒ ඔහයෝ ගොසයි මස් එතකොට මේ පුජ්‍යලයා පොඩ්ඩක් එතකොට මෙතන බැලුවාම ශරීරයේ යම් කිසි පොඩ්ඩක් ආනතියක් තියෙනවා එතකොට පොඩ්ඩක් එතකොට මේ ශරීරයේ ඉස්සරහට පොඩ්ඩක් නවල එතකොට ඔහයෝ ගොසයි මස් කියලා ආචාර කරන්නේ උදේට හරිද දූල පුතාලා එතන ඒක සුබ උදෑසනක් වේවා කියන තේරුම තියෙන්නේ මේක මෙහෙම ලිව්වම නමුත් ඒක දූල පුතාලා එහෙම තේරුම දැනගන්න මේ ලොකුවට අවශ්‍ය නැහැ උදේට කවුරු හරි හම්බුනහම ඒ පුජ්‍යලෙ මෙතන මින්න කියලා ලිව්වා මින්න කියලා කියන්නේ සියලු දෙනාම මේ පුජ්‍යලයාත් කියන්නේ ඔහයෝ ගොසයිමස් මේ පුජ්‍යලය කියන්නේත් ඔහයෝ ගොසයිමස් මේ ඕනම කෙනෙක් එතකොට කියන්නේ එකම දේ ඔහයෝ ගොසයිමස් ඒක නිසා මින්න කියලා කිව්වේ හැම දෙකේනාම හැම කෙනාම සියලු දෙනාම කියන එක හරි එතකොට ඔහයෝ ගොසයිමස් කියලා තමයි අපි උදේට ආචාර කරන්නේ ඔහයෝ ගොසයිමස් ඒක හරිද දූල පුතාලා තේරෙන්නේ නැති කොටසක් තියෙනවා දෙතෙන්ට වෙනකන් හරි හරි අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස එහෙනම් හරි ඊළඟට දවල්ට කොහොමද ආචාර කරන්න කියන එක තමයි අපි ඊළඟට ඉගෙන ගන්න දවල් කියන එකට ජපන් භාෂාවෙන් කියන්නේ හිරු කියලා හිරු හිරු කියලා කියන්නේ දවල් මේක හිරු කියලා කියන්නේ දවල් හිරු එතකොට හිරුණු අයිසස්තු කියලා කියන්නේ දවල්ට කොහොමද අපි ආචාර කරන්නේ එතකොට යම් කිසි පූජ්‍යල මෙතන දෙන්නෙක් දක්වලා තියෙන තුන් දිනක් උනත් හතර දිනක් උනත් කී දිනක් හම්බුනත් එහෙමයි එතකොට එකමයි මේ පුජ්‍යලය කියන්නේත් මොකද්ද කොන්නිචිවා මේ පුජ්‍යලය කියන්නේත් මොකද්ද කොන්නිචිවා මෙයා කියන්නේත් කොන්නිචිවා මෙයා කියන්නේත් එතකොට මෙයා කියන්නේත් කොන්නිචිවා හරි කියන්න තෙන්සේ කොනිචිවා කියනකොට මේ ආයුබෝවන් කියන එකත් ගන්න පුළුවන් තේරුමකට ආයුබෝවන් කියන එක ඕනම වෙලාවක කියන්න පුළුවන් දෙයක් කොනිචිවා කිව්වහම දවල් කාලේ කියන දෙයක් ඒ කියන්නේ උදේ යම් කිසි වෙලාවක් මම හරියටම කියන්න දන්නේ නැහැ නමුත් 10 විතර 10න් පස්සේ වගේ ඉඳන් හවස කීය හරිය වෙනකන් එතකොට 5 6 වගේ කලුවර වැටෙන්න ටිකකට කලින් වගේ වෙනක කොන්නිච්චිවා හරිද ආයුබෝවන් කියලා ඕන වෙලාවක කියන්න පුළුවන් රැටත් කියන්න පුළුවන් කාට හරි හම්බුනාම නමුත් කොන්නිච්චිවා කියලා රැට කියන්නේ නැහැ කොඩ් මෙයා කියන්නේත් කොන්නිච්චිවා එතකොට ඒ හැම කෙනෙක්ම මින්න කියලා කියන්නේ සියලු දෙනාම කියන්නේ එතකොට කොන්නිචිවා. එතකොට උදේට ළමයි ස්කූලේ යනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී එතකොට කවුරු හරි හම්බුනම ඔහයෝ ගොසයිමස් කියලා කියන්නේ. සුබ උදෑසන. එතකොට මම කලින් කිව්වා වගේ එතකොට පොඩ්ඩක් තව පාරක් වුණාම එතකොට කොන්නිචිවා. ඊට පස්සේ තව පාරක් වුණාම මොකද්ද? කොම්බන්වා. කොම්බන්වා කියලා කියන්නේ යොරුනෝ අයිසස්සු. යොරු කියලා කියන්නේ කළුවර වැටිගෙන එනකොට. පස්සේ එතකොට යොරුණු අයිසස්තු එතකොට යොරු කියලා කියන්නේ රාත්‍රී කොන්නිචිව කිව්වේ සුබ දහවලක් කියන එක එතකොට
ඒක මෙහෙම ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේක අයිසස් එකක් වින්ද. එතකොට මම ලිව්වා නමුත් ඒක එහෙම කොන්නිච්චිවා කියලා. තේරුම යන්තම් තේ මතක තියාගන්න. නමුත් එහෙම ලොකුවට දැනගන්න අවශ්‍ය නැහැ. යොරු කියලා කියන්නේ රාත්‍රි. රාත්‍රි කියලා තමයි යොරු කියලා කියන්නේ. රාත්‍රියේ කොහොමද අපි ආචාර කරන්නේ කියන එක බැලුවාම කොම්බම්වා කොම්බම්වා කියලා තමයි අපි රාත්‍රී කාලෙදී ආචාර කරන්නේ. එතකොට මේක එතකොට පුජ්‍යලයෝ කීප දෙනෙක් හිටියාම ඒ හැම කෙනෙක්ම කියන්නේ කොම්බම්වා. එතකොට උදේට කවුරු හරි හම්බුනාම ඔහයෝ ගොසයිමස් කියනවා. දවල්ට කවුරු හරි හම්බුනාම කොන්නිචිවා කියනවා. රාත්‍රී කාලෙදී කවුරු හරි හම්බුනාම කොම්බම්වා කියනවා. හරිද දූල පුතාල? එතකොට ඒ කොටස හරි සර්. හරි 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 හරි. බොහොම ස්තුතියි. එතකොට අපි බැලුවොත් එහෙම කොම්බම්වා කියලා කියන්නේ සුබ රාත්‍රියක් කියන තේරුම. නමුත් ඒක සුබ රාත්‍රියක් කියන මේක අවශ්‍ය නැහැ. දූල පුතාල රායට කියන්නේ කොහොමද කොම්බම්වා? ඒක නිසා ඒක තේරුම අවශ්‍ය නැහැ. ඒක මේ රාත්‍රි වුණාම කොම්බම්ව කියලා ආචාර කරන්නේ. එහෙම මතක තියාගන්න එක වැදගත් වෙනවා. එතකොට මේකේ හැම අවස්ථාවෙද මින්න මින්න කියලා ලියලා තියෙනවා. එතකොට මින්න කියලා කියන්නේ හැම දිනම. එතකොට මෙතන පූජ්‍යලේ දෙන්නෙක් ඉන්නොනම් දෙන්නම කියන්නේ කොම්බම්ව. පූජ්‍යලේ තුන් දෙනෙක් හිටියොනම් පූජ්‍යලේ තුන් දෙනාම කියන්නේ කොම්බම්ව. එහෙම. එතකොට මින්න සියලු දෙනාම කියන්නේ. එතකොට මේක සියලු දෙනාම කියන මේක භාවිතා කරන්නේ. මින්න කියලා කියන්නේ සියලු දෙනාම කියන තේරුම. හරි මොනව හරි ප්‍රශ්න තියෙනවද? මයික් එක ඕෆ් කරගන්න දූල පුතාලා. මේ කතා කරන්න නැති වෙලාවට. හරි අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඉතුරු කොටස පොඩ්ඩක් ඉන්න දුරු. හරි අපි බැලුවොත් එහෙම ඊළඟට දරෙක කියලා කියනවා කවුරු හරි කියන එක. දරෙක අත්තතොකි. එතකොට අත්ත කියලා කියන්නේ මේ මුණ ගැසුණ කියන එක. එතකොට කවුරු හරි මුණ ගැසුණාම අපි ආචාර කරනවා කියලා එක මෙතන කියන්නේ. අයිමස්. අයිමස් කියලා කියන්නේ මෙතන මේ මුණ ගැහෙනවා කියන එක. අයිමස්. හරි දූල පුතාල. එතකොට අයිමස් කියන එක මුණ ගැහෙනවා කවුරු හරි අපිට හම්බු වෙනවා කියලා. පාර යනකොට කවුරු හරි මුණ ගැහෙනවා. එන්නත සිංහල භාෂාව කියන්න ගෑනේ නැත්ත හම්බු වෙනවා. හරි. ඒක එක ක්‍රියාපදයක්. කලින් සිමස් කියන එක තව ක්‍රියාපදයක් අපි කතා කරා. මේ අයිමස් කියන එක මේක පළවෙනි කාණ්ඩි ක්‍රියාපදයක්. මේක කලින් කතා කරා අපි. ඒක තුන්වෙනි කාණ්ඩි ක්‍රියාපදයක් ව මේක අයිමස් කියන එක පළවෙනි කාණ්ඩි ක්‍රියාපදයක්. ලොකුවට කාණ්ඩේ කියන එක මතක තියාගත්තේ නැතුණාට කමන්නේ. අපි ඉස්සරහට කතා කරනවා කොහොමද ඒක මතක තියාගන්නේ කියලා. දූල පුතාලා මේ අයිමස් කියලා. අයිමස් කියලා කියන්නේ මුණ ගැසෙනවා කියන එක. ඒක දැනගන්න එක වැදගත්. භාවිතා වෙන ක්‍රියාපද. එතකොට දරෙක කියලා කියන්නේ කවුරු හරි. දරෙක අයිමස් මෙතන අපි අත්ත කියලා කියන නැත්තම් අයිමස්තතුකි එහෙම කියන්න පුළුවන්. එතකොට ඒක අතීත කාලෙන් කියන හින්දා. හරි දරෙක කියලා කියන්නේ කවුරු හරි. එතෙන්ට වෙනකම් මොනව හරි තේරෙන්නේ නැති කොටස් තියෙනවා දුල පුතාලට? හරි ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දෙවෙනි අයිසස් එක බැලුවොත් එහෙම නිදා ගන්න කලින් අපි කොහොමද කියන්නේ?
නිර්මයේ කියලා කියන්නේ නිදාග නෙරු කියලා කියන්නේ නෙමස් කියන එක නෙමස් කියලා කියන්නේ මේක දෙවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් මේක නෙමස් හරි එතකොට මේක දෙවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් එතකොට නෙමස් කියන එක මේක දෙවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් ඒක දුල පුතාල කාණ්ඩ ලකුවට දැනගන්න ඕනේ නැහැ දැනට නමුත් මම ඒක කියන්නේ එතකොට එහෙම මතක හිටියේ ෂු ටික ටික කිව්වහම එතකොට නෙමස් කියලා කියන්නේ නිදා ගන්නවා නෙමස් හරි ඒකේ ඩික්ෂනරි ෆෝම් එක තමයි නෙරු කියන එක නමුත් දුල පුතාල නෙමස් කියන එක නිදා ගන්නවා කියන එක දැනගත්තාම හරි නෙමස් නිදා ගන්නවා නිර්මයේ කියලා කියන්නේ මේ මයේ කියලා කියන්නේ පෙර කියන තේරුම තියෙන්නේ නිදා ගන්න ඉස්සෙල්ලා කියන තේරුම. මයේ කියන එකේ තේරුම පෙර කියන එක. එහෙම නැත්නම් අපිට ඉස්සරහ කියන තේරුම. මයේ. නිර්මයේ කියලා කියන්නේ නිදා ගන්න ඉස්සෙල්ලා. කවුරු හරි නිදා ගන්න යනවා නිදා ගන්න යනකොට කොහොමද ආචාර කරන්නේ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. ගෙදර නිදා ගන්න යනකොට ගෙදර ආයට ඔය සුමිනසයි කියලා කියනවා. ඔය සුමිනසයි කියලා කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් එම සුබ නිින්දක් කියන වගේ තේරුමක්. නමුත් ඒක මම කලිනුත් කිව්වා. එතකොට ඒක සේනම ලොකුවට අපි හිතන්න අවශ්‍ය නැහැ. නමුත් දුල පුදල ඒ වගේ තේරුමක් තියෙන කියන එක දැනගන්න. නමුත් එතකොට කොයි වගේ වෙලාවටද අපි ඒක භාවිතා කරන්නේ? ඒක අපි භාවිතා කරන්නේ නිින්දට යනකොට. නින්දට යනකොට ඕනම කෙනෙක් අනිත් කෙනාට කියන එහෙම නෙරු ඒ කියන්නේ නින්දට යනකොට ඔය සුමිනසයි. එතකොට නින්දට යන පුජ්‍යලයක් කියනවා අනිත් පුජ්‍යලයක් ඉන්නවා දෙන්නම කියනවා. එතකොට ඔය සුමිනසයි කියලා කියනවා. එක්කෙනා අනිත් එක්කෙනාට. හරි. එතකොට මේකෙත් මින්න කියලා ලියලා තියෙන එක හැම කෙනෙක් මේක භාවිතා කරනවා. ඊළඟට ඉස්කෝලේ යනකොට හරි රස්සාවකට යනකොට හරි කොහේ හරි යනකොට gederi දෙකකෙරු කියලා කියන්නේ gederin පිටතට යනවා කියන එක. දෙකකෙරු. දෙකකෙරු කියලා කියන්නේ පිටතට යනවා කියන එක gederi. gederin පිටතට යනවා. දෙකකෙ මස් කියන එක මේක. මේක දෙකකෙ මස්. දෙකකෙ මස් කියන එක දූල පුතාල එකක් දැන් අතක තියාතර කමන්නේ gederin පිටතට යනවා. එහෙම නැත්තම් කොහේ හරි ඉඳා අපි හිතුවොත් එහෙම ඉස්කෝලෙන් පිටතට යනවා. එතකොට ඒකෙන් දෙරු කියන එක. එතකොට දෙකකෙ මාස් කියන එක මෙතන ගෙදරින් පිටතට යනවා කියන එක. හරි. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කොහේ වුණත් ගෙදරින් වෙන තැනක වුණත් එතකොට දෙකකෙ මාස් කියලා කියන්නේ අපි රස්සාවක් කරනවා. රස්සාවේ වැඩ කර කර ඉන්න ගමන් එතනින් පිටතට යනවා. එතකොටත් අපි කියන්නේ දෙකකෙ මාස් කියලා. හරි. එතකොට ඒ අවස්ථාවේදී මොකද්ද කියන්නේ ඉත්තේකි මාස් මං ගිහින් එන්නම් කියන තේරුම එන්නේ. ගිහින් එන්නම් ඉත්තේකිමස්. ඉකු කියලා කියන්නේ යනවා. කිමස් කියන්නේ එනවා. ගිහින් එන්නම් සිංහලේ තියෙනවා. ඉත්තේකිමස්. එතකොට ගෙදරින් එළියට යනකොට කොහොමද කියන්නේ ඉත්තේකිමස්. එතකොට දෙකකෙරු හිතෝ. හිතෝ කියලා කියන්නේ පුජ්‍යලයා. හිතෝ. හිතෝ කියන්නේ පුජ්‍යලයා. දෙකකෙරු කියලා කියන්නේ මේ gederi pitata yana දෙකකෙ මස් කියන මේක එකම තේරුම gederi pitata yana මේක ඩික්ෂනරි ෆෝම් එක මේක මස් ෆෝම් එක එතකොට gederi pitata yana පුජ්‍යලය කියනවා ඉත්තේකි මස් කියලා එතකොට gedara පුජ්‍යල ඊයේ කියලා කියන්නේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේවා මම මෙතන මතක හිටින්න කියන අපි කීප පාරක්ම ජපන් භාෂාවෙන්ද අපි නුපුරුදු භාෂාවක් හින්දා වැඩි වැඩියෙන් භාවිතා කරනකොට දූල කුතාලට ඒක මේ මතක තියෙන හැකියාව වැඩි වෙන එකයි මම මෙහෙම කියන්නේ. නමුත් මහන්සි වෙලෙ එහෙම මතක තියාගන්න තාම අවශ්‍ය නැහැ. අපි ඉස්සරහට කතා කරනවා. මෙතන අයිසත්වයක විතරක් මතක තියාගන්න තේරුමට වඩා එළියට යනවා නම් මොකද්ද කියන්නේ ඉත්තිකිමස් කියනවා. ගෙදර කට්ටිය මොකද්ද කියන්නේ ඉත්තිරශ්ශයි. ඉත්තිරශ්ශයි කියලා කියනවා එතකොට. හරි. එතකොට ඒක දැනගන්න ඕන දූල පුතාල. එතකොට අපි කලින් ඒවත් එක බැලුවාම එතකොට අයිසස්තු මුලින්ම අපි කතා කරේ උදේට කවුරු හරි හම්බුනොත් එහිම අපි ඔහයෝ ගොසයිමස් කියලා ආචාර කරනවා කියලා කතා කරා.
ඊළඟට දවල්ට කවුරු හරි හම්බුනොත් එහෙම අපි කොන්නිචිවා කියලා ආචාර කරනවා කියලා කතා කරා. රාත්‍රී කාලෙදි කවුරු හරි හම්බුනහම අපි කොම්බන්වා කියලා ආචාර කරනවා කියලා කතා කරා. ඊට පස්සේ අපි නින්දට යනකොට අපි නින්දට යනකොට අපි කියනවා ඔය සුමිනසයි කියලා. ඒ වගේම අපි ගෙදරින් පිටතට යනකොට හරි වෙන තැනකින් එතකොට ඉඳලා පිටතට යනකොට අපි කියනවා ඉත්තේකිමස් ගිහින් එන්න කියන තේරුම. ඉත්තේකිමස්. ඊළඟට ගෙදර ඉන්න කට්ටිය කියනවා ගිහින් එන්න, එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න කියලා කියන එක තමයි ඉත්තේරස්සයි. ඉත්තේරස්සයි කියලා කියනවා. ඉත්තේකිමස් ඉත්තේරස්සයි කියලා කියනවා. ඉත්තේරස්සයි කියලා කියනවා ගෙදර ඉන්න කට්ටිය. හරි. අපි එතකොට අයිසත්සු එතකොට මෙතන හයක් කතා කර. එතකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ සර්. නෑ සර්. හරි ඕකේ. අපි එතකොට ඊළඟට ගියොත් එහෙම එළියට ගියා. ඊට පස්සේ ආපහු එනවා. එතකොට ඉස්කෝලේ ඇරලා ආපහු එනවා. එතකොට කයිරු කියලා කියන්නේ ගෙදර එනවා, කයිරිමස් ගෙදර එනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ? ගෙදර ආපු පුද්ගලයා කියනවා තදයිම. තදයිම කියලා කියන මං ආවා කියන තේරුම තියෙන්නේ. එතකොට තදයිම කියලා කියනවා මම ආවා කියන තේරුම. තදයිම මෙතන රතු පාටින් දක්වපු එක වැදගත් වෙන්නේ. එතකොට ගෙදර ඉන්න කට්ටිය මොකද්ද කියන්නේ? ඔකයිරි නසයි. ආ ඔයා ආවද කියන වගේ තේරුමක් තියෙනවා. නමුත් ඒක මම කලින් කිව්වා වගේ එහෙම ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය නැහැ. නමුත් එතකොට ඔකයිරි නසයි. ඔකයිරි නසයි කියලා කියන්නේ එතකොට ඔයා ආවද එහෙනම් එන්න එන්න ඇතුළට කියන වගේ තේරුමක් තියෙන්නේ. නමුත් ඒක අපි මම කලින් කිව්වා වගේ එහෙම මේ ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය නැහැ. හරි. නමුත් දුර පුතාල යම් අදහසක් ගන්න කියන. එතකොට ගෙදර ආවහම කියනවා. එතකොට තදයිම කියලා කියාගෙන ගේ ඇතුළට එනවා. ගෙදර ඉන්න කට්ටිය ඔකයිරි නසයි කියලා කියනවා. ඊළාට කාත් එක්ක හරි අපි කතා කර කර ඉඳලා එතකොට වකරෙරු කියලා කියන්නේ වෙන් වෙනවා කියන එක. තොකි කියලා කියන්නේ විට කියන තේරුම තියෙන තොකි. තොකි කියලා මෙතන හැම පුරාම තොකි තොකි කියලා තියෙනවා. තොකි කියලා කියන්නේ විට. යම් කිසි දෙයක් කරන විට කියන තේරුම තමයි තොකි කියලා කියන්නේ. විට. එතකොට වකරෙරු තොකි කියලා කියන්නේ එතකොට වෙන් වෙන යන විට. වකරෙරු කියන්නේ වෙන් වෙල යනවා කියන තේරුම. වකරෙරු. වකරෙරු. හරි. එතකොට ක්‍රියාපදයක්. එතකොට ඒ වෙන් වෙල යනකොට මොකද්ද කියන්නේ? සයෝනරා. සයෝනරා කියලා කියනවා. එතකොට ඒක හැම පුජ්‍යලයක්ම කියන්නේ සයෝනරා. අපි හිතුවොත් එහෙම වෙන් විල යනවා ආපහු හෙට හම්බ වෙනවා. දැන්ට වෙන් විල යනවා. එතකොට ආපහු හෙට හම්බ වෙනවා කියන අවස්ථාවේදී එතකොට මොකද්ද කියන්නේ? මතානේ කියලා කියනවා. ආපහු නේ. සයෝනරා. මතානේ. සයෝනරා කියලා කියනවා. එහෙම නැත්තම් ඒ ආපහු හම්බ වෙනවා නැත්නම් අපි හෙට හම්බ වෙනවා. ආපහු හෙට හම්බ වෙනවා. මත අස්ත සයෝනර කියලා කියන අවස්ථාව තියෙනවා. එතකොට මතානේ කියලා කියන්නේ නැවතත් කියන තේරුම. මත අස්ත කියලා කියන්නේ නැවත හෙට හමු හෙට කියන තේරුම. හරි. එතකොට අපි මෙතන එතකොට ආචාර කරන විදිය එතකොට අපි තව තුනක් එතකොට කතා කර. එතකොට ආපහු මුලින් ධම්ම මතක් කරගෙන ආවොත් එහෙම ආචාර කරන ටික උදේට කවුරු හරි ආවොත් එහෙම හම්බුනොත් එහෙම අපි කියන්නේ ඔහයෝ ගොසයිමස්. දවල්ට කවුරු හරි හම්බුනොත් එහෙම අපි කොන්නිචිවා කියලා ආචාර කරනවා. රාත්‍රී කාලෙදි කවුරු හරි හම්බුනොත් එහෙම අපි කොම්බන්වා කියලා ආචාර කරනවා. ඊළඟට නින්දට යනකොට අපි ඔය සුමිනසයි කියලා ආචාර කරනවා. ගෙදරින් එහෙම පිටතට යනකොට එතකොට අපි කියනවා ඉත්තේකිමස්. ඉත්තේකිමස් කියලා අපි යනවා. එතකොට
ගෙදරින් එතකොට එළියට යනකොට ගෙදර පුජ්‍යලයා කියනවා ඉත්තේරස්සයි ඉත්තේරස්සයි කියලා කියනවා. එතකොට ගෙදර පුජ්‍යලයා මොකද්ද කියන්නේ ඉත්තේරස්සයි කියලා කියනවා ගෙදර ඉන්න කට්ටිය. එතකොට එක පුජ්‍යලයා කියනවා ඉත්තිකිමස් අනිත් පුජ්‍යලයා කියනවා ඉත්තේරස්සයි අගිහින් එන්න කියන තේරුම. ඊළඟට අපි කතා කරේ ඉස්කෝලේ ගිහිල්ලා හරි ළමයෙක් එහෙම ගෙදරට එනකොට වැලට ගිහිල්ලා කවුරු හරි එනකොට එහෙම කෝක කියන්නේ මොකද්ද දොර අරගෙන එනකොටම කියනවා තදයිමා තදයිමා. එතකොට ගෙදර ඉන්න කට්ටිය කියනවා ඔකයිරි නසයි ඔකයිරි නසයි. හරි. එතකොට කාත් එක්ක හරි අපි කතා කර කර ඉඳලා වෙන් වෙලා යනකොට අපි කියනවා වකරේ තුකිනේ ආපහු හෙට හම්බු වෙමුනේ කියලා කියන අවස්ථාව. එතකොට මතා අස්ත සයෝනරා මතා අස්ත සයෝනරා එව නැත්නම් ආපහුනේ. එතකොට එහෙම වෙන් වෙලා යනකොට බැලුවොත් එහෙම මතානේ සයෝනරා මතානේ සයෝනරා කියලා කියනවා. හරි. එතකොට මෙතන බායි කියලා ලිව්වා. නමුත් මේ ජපන් භාෂාවේ බායි කියලා මේ භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. නමුත් සයෝනරා කියන්නේ ආපහු හමුවු කියලා. ඒක අයිසස්තුල. හරි. මෙතෙන්ට වෙනකන් හරියද? එතකොට සයෝනරා කියන එක අපි කාත් එක හරි මේකට මේ කතා කර කර ඉඳලා වෙන් වෙනකොට අපි මේ කියන්නේ සයෝනරා කියන තේරුම. හෝල් එකක් එහෙම කතා කර කර ඉඳලා වෙන් වෙනකොටත් එතකොට සයෝනරා කියලා කියනවා. හරි. මෙතෙන්ට වෙනකම් මොනව හරි තේරෙන්නේ නැති කොටස් තියෙනවද? නැස. හරි. ඕකේ. නැස. හරි ඕකේ. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟට ආචාර කරන විදිය බැලුවොත් ඊළඟ කොටස. හරි. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස මොකද්ද? යම් කිසි දෙයක් අපි ලබා ගන්නකොට මේක ගොඩක් මේ සාමාන්‍ය දූල පුතාල මෙතන මුලින්ම ජපන් භාෂාව ඉගෙන ගන්න දූල පුතාල ඉන්නේ. නමුත් මේක ටිකක් ලෙවල් එක වැඩි කොටසක්. මේ චෝදයි ඉතසිමස් කියලා කියන්නේ ගොඩක් පලයිට්. ගොඩක් පලයිට් මේ එකක්. එතකොට ඕනම දෙයක් අපි කාගෙන් හරි දෙයක් ලබා ගන්නකොට ප්‍රසෙන්ට් එකක් ගන්නකොට හරි මොකක් හරි දෙයක් ලබා ගන්නකොට චෝදයි ඉතසිමස් කියලා කියනවා. මෙතන මොරව් හිතෝ කියලා කියන දක්වලා ලියලා තියෙනවා. එතකොට මේ ලබා ගන්න පුජ්‍යලයා මේ පුජ්‍යලයා මෙයා කියනවා චෝදයි ඉතසිමස් කියලා. මේ අවස්ථාවේදී නම් මේ මෙතන නා පෝස්ට් ඔෆිස් එක හරි ගෙනත් දෙන එක. නමුත් අපි කාගෙන් හරි දෙයක් ලබා ගන්නකොට කියන්නේ උඩ කෙනෙක්ගේ ලබා ගන්නකොට තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මෙතන නම් මේ මෙහෙම ලිව්වට අපි කාගෙන් හරි එතකොට දෙයක් ලබා ගන්නකොට උඩ කෙනෙක්ගේ විශේෂයෙන්ම චෝදයි ඉතසිමස් කියලා කියනවා. චෝදයි ඉතසිමස් කිව්වහම ගොඩාක් පලයිට්. මෙතන මේ ඉතසිමස් කියන එක ඉතාම පලයිට් එක කොටසක්. එතකොට චෝදයි කියලා කියනවා අපි පොඩි ළමයෙක් ඉන්නොන චෝදයි කියලා කියනවා එහෙම. ඒ කියන්නේ දෙන්න කියන තේරුම චෝදයි. පොඩි ළමෙක් ටොපියක් අකයි මේ අතේ තියන් ඉන්නො දෙන්න මට ටොපියක් චෝදයි එහෙම. හරි. එතකොට මම කලින් කිව්වා වගේ එතකොට පොඩි ළමෙක් එක ටොපි ගොඩක් එතකොට අතේ තියාගෙන කකා ඉන්න. එතකොට චෝදයි එක්ක චෝදයි එක්ක කියලා කියන්නේ එකක්. එක්ක චෝදයි එකක් දෙන්න කියලා කියනවා. හරි. මෙතන චෝදයි චෝදයි ඉතසිමස් කියලා කියන්නේ උඩ කෙනෙක්ට විශේෂයෙන් කියන්නේ. එතකොට එයාට එතකොට ඒ කියන්නේ මෙතන චෝදයි ඉතසිමස් කියලා කියන්නේ ලබා ගන්නවා කියලා. ඔබ දෙන දේ මං බාර ගන්නවා කියන තේරුම. හරි. ඊළඟට මෙයා කියන මේ චෝදයි ඉතසිමස් කියලා කියන්නේ ලබා ගත්තා. ඊකට බොහොම ස්තුතියි කියලා කියන්නේ කොහොමද? අරිගතෝ ගොසයිමස්. ඒකට මෙයා ආපහු කියනවා මම බාර ගත්තා. ඊකට බොහෝ ඔයා දුන්නු දෙයට බොහොම ස්තුතියි. අරිගතෝ ගොසයිමස්. ඔයා දුන්නු දෙයට බොහොම ස්තුතියි කියලා කියන්නේ අරිගතෝ ගොසයිමස්.
ඊළඟට මෙතන අපි කවුරු හරි එතකොට එහෙම අරිගතෝ ගොසයි මස් කිව්වහම ඔයාට ඔයාට බොහොම ස්තුතියි කියලා කියනකොට අපි මොකද්ද කියන්නේ දෝයිත සිමස්ති දෝයිත සිමස්ති ආ ඒක ප්‍රශ්නයක් නැහැ වගේ එතකොට ඒ කියන්නේ එයා කියපිට මොකක් හරි අනිත් පැත්තට කියන්නේ එතකොට දෝයිත සිමස්ති කියලා කියනවා අපි ඒ පුජ්‍යලයට කවුරු හරි අපිට අරිගතෝ ගොසයි මස් කිව්වහම අනිත් පුජ්‍යලය කියනවා දෝයිත සිමස්ති ඒක ඕකේ වගේ අදහසක් කියන්නේ හරිද දූල හුතාල එතකොට මෙතෙන්ට වෙනකන් හරි සර් හරි ඕකේ හරි හරි අපි බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම මොකද්ද ඊළඟ කොටස එතකොට තියෙන්නේ ඊළඟ කොටස අපි මෙතන ජපාන් වලින් ලියලා තියෙන මේ කොටස එතකොට අපි බැලුවොත් එහෙම කෑම කනකොට කොහොමද අපි ආචාර කරන්නේ කියන එක එතකොට මෙතන තියෙන්නේ කෑම කනකොට අපි අත් දෙක එක්කහො කළා කෑමකට වැඳලා කියනවා හිතදකිමස් කියලා මම ලියන්නම් මෙතන එතකොට හිතදකිමස් හිතදකිමස් එතකොට කනහි කට්ටිය හැමෝම කෑමකට වැඳලා කියනවා හිතදකිමස් කියලා ඊළඟට කාල ඉවර වුණාට පස්සේ ඒකට අත් දෙක එක්කව කරලා වැඳලා කියනවා මොකද්ද ගොචිසෝ සමදෙස්ත ගෝ චි සෝ සම දෙස්ත හරි එතකොට ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා හරි එතකොට කෑම කනකොට අපි ඉතදකිමස් කියලා අත් දෙක එක්කහො කරලා වැඳලා කන්නේ ඊට පස්සේ කාල ඉවර වුණාට පස්සේ අපි අත් දෙක එක්කහො කරලා ආපහු වැඳලා ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා හරි එතකොට ගොචිසෝ සමදෙස්ත කියලා කියන්නේ කාල ඉවර වෙලා ඊළඟට අපි කාල ඉවර වුණාට පස්සේ එතකොට ඒක කෑම එක රහයිනේ කියලා හදපු එක්කෙනාට කිව්වහම හදපු එක්කෙනා ගොඩක් ආපහු කන්න දෙන්න හිතෙනවා ඊළඟට තව රසට හදලා එහෙම එතකොට මොකද්ද කියන්නේ ඔයිසි කත්ත දෙස් කියලා කිව්වහම ඔයාගේ කෑම එක ගොඩක් රහයිනේ ටිකක් එතකොට එහෙම කියලා මුරුන් ගත්ත දිව්වහම ආපහු කන්න හදලා දෙනවා ඊට පස්සේ හරි අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදි කන්නකොට අපි ඉතදකිමස් කියලා අත් දෙක එක්කහො කරලා වැඳලා කන්නේ ඉතදකිමස් එතකොට කාල ඉවර වුණාට පස්සේ ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා ගොචිසෝ සමදෙස්ත කියලා ඒකට අත් දෙක එක්කහො කරලා වඳිනවා ඊට පස්සේ කියනවා මොකද්ද ඔයිසි කත්ත දෙස් ඒ හදලා දුන්නු කෙනාට කියන ඔයිසි කත්ත දෙස් කියලා ඔයිසි කත්ත දෙස් ඔයිසි කත්ත දෙස් රසයිනේ ඔය හදලා දුන්නු එක කියලා කියන හරි එතකොට අපි කනකොට එතකොට ඉතදකිමස් කියලා කන්නේ කාල ඉවර වෙලා ගොචිසෝ සමදිස්ත කියලා කියන අත් දෙක එකහො කරලා ඊට පස්සේ අපි ඔයිසි කත්ත දෙස් කියලා කියන හදපු කෙනාට එතකොට එයා ගොඩක් මේ සතුටු වෙනවා එතෙන්ට වෙන කා හරිද දූල පුතාලා සර් ඔව් කියන්න ඉතදකිමස් කියන එකේ සිංහල තේරුම මොකද්ද මං කනවා කියන වගේ තේරුමක් ඉතදකි ඉතදකු කියලා කියන්නේ ලබා ගන්නවා කියන තේරුමක් තියෙන ඇත්තටම අපි කාට හරි දෙයක් දෙනවා ප්‍රසන්ට් එකක් එතකොට එයා ඉතදකු චෝදිත සිමස් කියලා කියන එක එතකොට බාර ගන්නවා කියන අදහසක් තියෙන්නේ ඉතදකු කියලා කියන්නේ මොනවා හරි දෙයක් එතකොට මේ අපි
කියන්නේ දෙන දෙයක් එතකොට පිනට දෙන දෙයක් හරි මොකක් හරි එහෙම අපි ලබා ගන්නවා කියන අදහසක් තියෙනවා. ඉතදකිමස් කියලා කියන්නේ මෙතන මොකද්ද මෙතන කෑම එකේ එතකොට මේ සමහර වෙලට අපි හිතුවොතේ මාළු තියෙනවා. මාළුව එතකොට ඒ එතන මේ මාළුව අපේ කෑම එකට එතකොට එයාගේ ජීවිතේ නැති වෙලා අපේ කෑම එකට ඇවිත් තියෙනවා. එතකොට ඒ වගේ එතකොට ඒ ගරු කිරීමක් කර කියන්නේ ඒක තියෙන ඉතදකිමස් කියලා කියන්නේ එයා ඒ දෙන ඒක මේ අපි කනවා කිය අනුභව කරනවා කියන එක ඒකට ගරු කරනවා කියන එක. හරිද? හරිද? ඔව්. එතකොට ඉතදකු කියන එක අපි භාවිතා කරනවා වෙන කෑම නැති අවස්ථාවෙදී. නමුත් ඉතදකිමස් කියලා කියන්නේ කෑම කන කොටත් කියනවා ඉතදකිමස් කියලා. කෑම නැති වෙන කෑම නැතුව වෙන අවස්ථාවලදීත් අපි ඉතදකිමස් කියලා කියනවා බාර ගන්නවා කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ගොඩක් තීරුම් තියෙනවා. එතකොට ඒක මොකද අපි හිතුවොත් එහෙම බත්තික ඒ මේ කවුරු හරි එතකොට ඒ හාල් ටික මේ මහන්සි වෙලා හදලා තියෙන නිසා තමයි අපිට බත් කන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සයා ශ්‍රමය කැප කරලා ඒ හදලා තියෙනදී අපි ඒක සතුටින් බාර ගන්නවා කියන එක. ඉතදකිමස්. හරිද? එතකොට ඔව්. එතකොට එහෙම එතකොට ඒ සත්තු මේ එතකොට ඒ කියන්නේ මාළු හරි එතකොට එහෙම මාස් හරි මොනවා හරි එහෙම ඒවා එතකොට ඊළාට මේ බත්තික ඊළාට එල්ලෝලු ටික ඒවා කවුරු හරි එතකොට මහන්සි වෙලා අපිට හදලා තියෙන්නේ එතකොට දීලා තියෙන්නේ එතකොට ඒගොල්ලොන්ට ගරු කරන එතකොට ඉතදකිමස් කියන්නේ එහෙම. හරි. ගොච්චිසෝ සමදෙස්ත කියලා කියන්නේ එතකොට කාලය ඉවරල එතකොට ඒක මේත ගරු කිරීමක් කරන්නේ කාපු බත් පතක ගොචිසෝ සමදෙස්ත කියලා. එතකොට කනකොට එතකොට අපි ඉතදකිමස් කියනවා කාලේ වුණාට පස්සේ ගොචිසෝ සමදෙස්ත කියනවා. ඊට පස්සේ අපි හදපු කෙනාට කෑම එක අපිට හදිගසල දුන්නු රෙස්ටුරන්ට් මේ කවුරු හරි එතකොට හදපු කෙනා කුක් ඔයිසිකත් දෙස් කියලා කිව්වහම ගොඩක් සතුටේ. ඔයාගේ කෑම එක රහයිනේ කිව්වහම එතකොට මහන්සි වෙලා හදපු එක එතකොට කියන්නේ ආඩම්බර කරනවා. හරි. මෙතනට වෙනකන් එතකොට දුවල පුතාලා හරිද? හරි සර්. හරි. අපි එතකොට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අස්තනි කර ජපන් භාෂාවෙන් ලියලා තියෙන්නේ. නමුත් එතකොට දුවල පුතාලා ඒකේ ඒ සිංහලෙන් මේ ලියන්නම අවශ්‍ය නැහැ. මම ප්‍රධාන ටික සිංහලෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි පළවෙනි පාරට කවුරු හරි හම්බුනාම මෙතන මේ කොටස පළවෙනි පාරට කවුරු හරි හම්බුනාම අපි හජිමිමස්තේ කියලා අපි ආචාර කරන්නේ. හජිමිමස්තේ කියලා ආචාර කරන්නේ අපි පළවෙනි පාරට කවුරු හරි හම්බුනාම. ඊළඟට අපි කාගෙන් හරි උදව්වක් ලබා ගන්නව නම් මේක හජිමෙ මස්ති කියන එක මෙතන මේ තියෙන්නේ. මම මෙතන පල්ලෙහා ලියන්නම්. පළවෙනි පාරට කවුරු හරි හම්බුනාම හජිමෙ මස්ති. තේ කියලා ඇදෙන්නෙත් නැහැ. ඒ අතර එන්නේ. එතකොට හජිමෙ මස්ති කියලා ඇදෙන්නේ නැහැ. නමුත් හජිමෙ මස්ති නෙවෙයි මේ හජි මස්ති කියලා යන්ත නතර කරන්නේ නැහැ. එතකොට ඒ අතරේ ඉන්නේ හජි මස්ති. එතකොට හරි. හජි මේ මස්ති කියලා කියන්නේ එතකොට ඔයා පළවෙනි පාරටම හම්බුණා කියන අදහස එන්නේ හජි මේ මස්ති. එතකොට ඊළඟට ඔසෙවානි නරිමස් කියලා කියන්නේ අපි ඔසෙවානි නරිමස් කියලා කියන්නේ කාගෙන් හරි උදව්වක් ලබා ගන්නවා කියන එක. අපි හිතුවොත් එහෙම ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරයාගෙන් ඔස්සේ වාණි නරිමස් කියලා මේ කියන්නේ උගන්වනවා. එතකොට ඉගෙන ගන්නවා. එතකොට ඒ වගේ. එතකොට යම් කිසි කියන්නේ උදව්වක් ලබා ගන්නවා කියන තීරණය තමයි ඔස්සේ වාණි නරිමස් කියලා ලියන්නේ. ගොඩක් වෙලාවට අපි කාට හරි ඊමේල් එකක් ලියනකොට අනිවාර්යෙන් ලියන ඔස්සේ වාණි නරිමස් කියලා. හරි. ඔස්සේ වාණි නරිමස් කියලා කියන්නේ මේක ඔස්සේ වාණි නරිමස්. ඔස්සේ වානි නරිමස් කියලා කියන්නේ කාගෙන් හරි අපි උදව්වක් ලබා ගන්න ඔය අපි යවන පුජ්‍යලයන්ගේ උදව්වක් ලබා ගන්න ඔයාගෙන් කියන තේරුම. එතකොට ඔස්සේ වානි නරිමස්. හරි. ඊළඟට බැලුවොත් එහෙම
කාගෙන් හරි අපි සහයෝගයක් ලබා ගන්නකොට මොහක් හරි දෙයක් එතකොට දෝස යොරුසිකු ඔනෙගයි ඉතසිමස් කියලා කියන එක يعني අපි බැලුවොත් එම් ප්‍රසන්ට් මේ අපි කාට හරි අපි ගැන ඉන්ට්‍රඩියුස් කරනවා එතකොට අපිට අපි බැලුවොත් එම පන්තියකට මුලින්ම යනවා පන්තියට මුලින්ම ගියාම එතකොට අපි කිසි දෙයක් දන්නේ නැහැ එතකොට අපිට මේ يعني පන්තියට ගියාම කිසි දෙයක් දන්නේ නැහැ අනික් කට්ටිය ඉන්නවා එතකොට අතරමැදින් යනවා එතකොට ගියාම මටත් එතකොට අනිත් දේවල් කියලා දෙන්න වගේ තේරුමක් එතකොට ඒ කියන්නේ දන්නේ නැති දේවල් කියලා දෙන්න වගේ තේරුමක් එනවා එතකොට එහෙම ඒක විතරක් නෙමෙයි එතකොට එතකොට දෝස යොරුසි කොහොනේ ගයිත සිමස් කියලා කියන්නේ ඒ වගේ එතකොට ඒ කියන්නේ අපි මට සහයෝගය මේ කියන්නේ ඒක සහයෝගය ලබා දෙන්න කියන වගේ තේරුමක් තියෙන එතකොට දෝස යොරුසි කොහොනේ ගයිත සිමස් ඉතසිමස් කියන එකයි සිමස් කියන එකයි දෙකක් තියෙනවා දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස් කියන්න පුළුවන් දෝස යොරොෂිකු ඔනෙගයි සිමස් කියලා කියන්න පුළුවන් එතකොට ඒ අවස්ථා දෙකෙන් බැලුවාම ඉතසිමස් කියන එක ගොඩාක් පලයිට් ඕන තැනක ගිහින් කියන්න පුළුවන් ලෝකෙ සිමස් කියනට වඩා ඉතසිමස් කියන එක ගොඩාක් පලයිට් එතකොට දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස් දෝස යොරොෂිකු කියලා කියන්නේ මේක මේ කොටස දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස් කියලා කියන්නේ මටත් අවදා මේ මොකක් හරි උදව් කරන්න කියන වගේ එහෙම නැත්නම් මටත් අවධානය දෙන්න කියන වගේ අදහස හරිද හරි සෙන්සේ හරි ඕකේ හරි අපි ඊළඟ කොටස ගිය බැලුවොත් එහෙම එතකොට අපි හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි වැරද්දක් කරොත් වැරද්දක් කරොත් එහෙම ගොඩක්ම පලයිට් එක තමයි මෙතන සිස්සුරේ ඉත සිස්සුරේ සිමස්ත කියන එක ඒක පලයිට් එතකොට සිස්සුරේ සිමස්ත කියන්නේ පලයිට් එක සිස්සුරේ සිමස්ත මේක සිස්සුරේ සිමස්ත කියලා කියන අපි මේ කාගේ හරි තැනකට ගිහිල්ලා අයිනකොටත් අපි මේ ඔයාට බාධා කරා කියන වගේ අදහසකින් සිස්සුරේ සිමස්ත කියලා කියනවා හරි ඔයාට කරදර කරානි කියන වගේ තේරුම අපි කාගෙන් හරි මෙතන මේක සිත්සුරේෂිමස්ත කියන එක එතකොට සමහර වෙලාවෙදී එතකොට අපි පොඩි මිස්ටේක් එකක් කරාම එහෙම අපි සිත්සුරේෂිමස්ත කියලා කියන එක භාවිතා කරන එක ගොඩක් පලයිට් සාමාන්‍යයෙන් එතකොට අපි භාවිතා කරන මේ එදිනෙදා භාවිතා කරන සමාවෙන්න කියන අවස්ථා දෙකක් තියෙනවා සුමිමසෙන් කියන එකයි ගොමෙන්නසයි කියන එකයි මේ දෙක දෙකක් එතකොට සිස්සුරේෂිමස්ත කියලා කියන්නේ මේ මා කලිනුත් කිව්වා වගේ එතකොට ඒක ගොඩක් පලයිට් ඒක නිකන් අර ඔෆිෂියල් වගේ එතකොට එදිනෙදා කාගේ හරි ආලුවෙක්ට හරි එතකොට මොකක් හරි එතකොට ඒ වගේ මේ මොකක් හරි අපහ මේ මිස්ටේක් එකක් වුණාම සුමිමසෙන් කියන එක සුමිමසෙන් කියලා කියන්නේ ඒ වෙච්ච වැරද්දට සමාව ඉල්ලුවට හම්බ වෙන්නේ නැහැ කියන තේරුමක් තියෙනවා. අපි බැලුවොත් එහෙම අපි කවුරු හරි ලස්සනට ඇඳුමක් ඇඳන් එනවා. මොකක් හරි තේ එකක් බිබී ඉඳගෙන ඇඳුමට තේ ටික තේ එක වැක්කිරෙනවා. එතකොට සමාවෙන්න කිව්වහම නිකන් සේරම කළා ඔයා සමාවෙන්නත් තව කියනොද කියන අදහසක් එනවා සිංහලෙනොත්. මොකෝ ඒ මිනිස්සයා ගෙදර ගිහිල්ලා එතකොට ඇඳුම හොදන්න ඕනේ එයාට කරදර ගොඩක් එතකොට එතන වුණත් එතකොට ඒක තෙමිලා එතකොට ඒක පිහිද ගන්න ඕන ඒක ගොඩක් එයාට කරදර දීලා ඒක කළා එතකොට එහෙම කළා මට සමාවෙන්න කිව්වහම සමාවක් දෙන්න පුළුවන්ද බැලුවොත් එහෙ ඔයා ඒක මට වැරද්දක් වුණා ඒකට ගැන මං පසුතැවෙනවා කියන එක විතරයි කියන්න පුළුවන් සිංහලෙනු සමාවක් කියන එක එතකොට ඒ කියන්නේ ඒක අනිත් කෙනා එතකොට මේ ගොඩක් අපහසුතාවයට පත් වෙලා එතකොට ඕනනම් අපි දොත් එහෙම ලස්සන මල් පෝච්චියක් තියෙනවා ওই මල් පෝච්චිය මොකක් හරි වැටිලා වැටෙනවා වැටිලා කුඩු වෙනවා මට සමා වෙන්න කිව්වහම ඒ මල් පෝච්චිය එතන මේ ආස්පාරස් වෙලා එතන සේරම ඒ විදිහට තියෙන්නේ නැහැ එතකොට ඒක නිසා මගින් වෙච්ච වැරද්ද ගැන මම පසුතැවෙනවා කියන තේරුම තමයි සුමිමසෙන් කියන එකේ තේරුමේ. සුමිමසෙන් කියන එක කියන්නේ මං වැරද්දක් කරා ඒක ගැන මම පසුතැවෙනවා කියන තේරුම. හැබැයි මම සමාව ඉල්ලුවා කියලා ඔයාගෙන් සමාව හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ කරදර ගොඩක් කරා කියන එක එතකොට.
ඔයාට ගොඩක් කරදර මං කරා කියන අදහස එක්ක සමාන එතකොට. හරි. ගොමෙන් නැසයි කියන්නේ සමා වෙන්න කියන තේරුම. අපි හිතුවොත් එහෙම අපි මොකක් හරි එක මේ මේ බස් මේ මොකක් හරි මේ වෙලාවට අපි එනවා කියලා මේ වෙලාවට කන්න යන්න එනවා කියලා යාළුවෙට පොරොන්දු වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු වෙලා එතකොට විනාඩි 5ක් හරි 10ක් හරි පරක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා ගොමෙන් නැසයි කියලා. මොකද මං පොඩ්ඩක් පරක්කු වුණා මට සමා වෙන්න කියන එක. හරි. ඒක සමා වෙන්න ගොමෙන් නැසයි කියලා කියනවා. හරි. ඒ දෙකේ වෙනස එතකොට මතක තියාගන්න දූල පුතාල සුමිමසෙන් කියලා කියන්නේ මෙතන සුමිමසෙන් කියන්නේ වෙච්ච වැරද්ද ගැන කනගාටු වෙනවා කියන එක. පසුතැවෙනවා කියන එක. ගොමෙන් නැසයි කියලා කියන්නේ සමා වෙනවා කියන තේරුම. ඒ දෙක වෙනස් එක හොඳට මතක තියාගන්න. ගොමෙන් නැසයි කියලා කියන්නේ සමා වෙන්න කියන තේරුම. සුමිමසෙන් කියලා කියන්නේ වෙච්ච වැරද්ද ගැන පසුතැවෙනවා කියන තේරුම. හරි. හරිද? හරි සර්. හරි ඔකේ. හරි සර්. හරි ඔකේ. අපි එතකොට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට වෙනකන් අපි ගොඩක් දේවල් කතා කරා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද ජිකෝෂෝකයි? තව විනාඩි 4ක් විතර තියෙනවා. අපි ඒ ටිකේ මේක ඉක්මනට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජිකෝෂෝකයි කියලා කියන්නේ තමන් ගැන හඳුන්වලා දෙනවා. එතකොට අපි කොහේ හරි ගිහිල්ලා එතකොට ජපානට ගිහිල්ලා එතකොට මුලින්ම හම්බු එතකොට මේ කාටි ඉස්රා කියන ස්කෝල් එක. හජිමේ මස්තේ කියලා කියන්නේ මේ පළවෙනි පාරට හම්බු වෙන කට්ටිය එක්කෙනට විතරයි කියන්න පුළුවන්. හජිමේ මස්තේ. ඕගොල්ලෝ පළවෙනි පාරට හම්බුණා මුණ ගැසුනේ. වතාෂිවා තරෝදෙස්. මෙතන රතු පාටින් දක්වලා තියෙන එක ඒ වෙන දූල පුතාලගේ නම ඒව දාලා මෙතන ලියන්න පුළුවන්. ඒතකොට තරෝ කියලා කියන්නේ තරෝ කියන කුජ්ජලයා. හරි. වතාෂිවා තරෝදෙස්. නිහොන් කරා කිමස්තා. නිහොන් කියන එකට දූල පුතාලට එතකොට සුරිරංක කරා කිමස්තා. එතකොට නිහොන් කියන එක එතකොට නිහොන් කියන එක වෙනුවට දූල පුතාලාට එතකොට සුරිරංක කියලා මෙතනින් දාන්න පුළුවන්. සුරිරංක. හජිමි මස්තේ වතාෂිවා තරෝ දෙස්. සුරිරංක කරා කිමස්තා. ලංකාවෙන් දන් ආවි. කරා කිමස්ත කියන්නේ මෙතනින් දන් ආවි කියන එක. ගක්සේ දෙස්. ගකුසේ දෙස් කියලා කියන්නේ ශිෂ්‍යේ. මම ශිෂ්‍යේ. ගකුසේ දෙස්. දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස්. අපි කලින් ඉගෙන ගත්ත කොටස. ඒක මේක තමයි. එතකොට අපි මේක ඕන තැනක ගිහිල්ලා කියන්න පුළුවන්. එතකොට මේක තමන් ගැන හඳුන්වලා දෙන දෙයක් මේක. එතකොට ජිකෝෂෝකයි කියන එක එතකොට අපි මෙතන කතා කරේ. එතකොට හජිමේ මස්තේ. වතාෂිවා තරෝ දෙස්. සුරිරංක කරා කිමස්තා. ගකුසේ දෙස්. දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස්. වතාෂිවා ගකුසේ දෙස් කියලා මෙතන ලියන්න ඒකත් පුළුවන්. වතාෂිවා ගකුසේ දෙස්. මෙහෙම මෙතන භාවිතා කරන්න. හරි. මම තව පාරක් යන්න. හජිමේ මස්තේ. වතාෂිවා තරෝ දෙස්. නිහොන් කරා කිමස්තා. වතාෂිවා ගක්සේ දෙස්. දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස්. හරිද? දූල පුතාලට පුළුවන් තමන් ගැන හඳුන්වලා දෙන්න. හරි සර්. පුළුවන් ද හැමෝටම තමන් ගැන හඳුන්වලා දෙන්න? හරි. එතකොට මේ කොටස අපි ආපහු පාරක් එතකොට මතක් කරලා අපි ඊළඟ දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අකුරු ගැන. ජපන් භාෂාවේ අකුරු වර්ග තුනක් අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. එතකොට අපි ක්‍රෝමජි කියන අකුරු වර්ගය වෙනුවට අපි සිංහලෙන් ලිව්වේ ඒක. ඒක අපි මෙතන සිංහලෙන් ලියලා කතා කරේ. හිරගනා, කතකනා, කංජි කියන අකුරු වර්ග තුන ගැන අපි කතා කරනවා. එතකොට ඉස්සරහට අපි ලබන සතියේ ඉඳන් එතකොට හිරගනා, කතකනා, කංජි කියන මේ අකුරු වර්ග තුන ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එකේ හිරගනා ගැන කතා කරන්නේ. ඒක නිසා ලබන සතියේ ඉඳන් අපි හිරගනා කියන අකුරු වර්ගය ගැන කතා කරන දිගටම සති කීපයක්. ඊට පස්සේ කතකනා කියන අකුරු වර්ගය කතා කරනවා. ඊට පස්සේ අපි ග්‍රැමර් ටිකක් කළා
මාස 6කින් විතර අපි සාමාන්‍ය ටාගට් එක තියෙනවා මේක ඉවර කරන්න. හරි. දුල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා දුල පුතාලට මේ මේ කොටස මේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන. එතකොට මේක දුල පුතාල එතකොට ටිකක් මහන්සි වෙන්න වෙනවා. මොකද අපි කලින් පන්තියට වඩා ස්පීඩ් එක වැඩි කරලා යන්න බලාපොරොත්තු වෙන එකයි. අවුරුද්දකින් හෝ දෙක අවුරුද්දකින් විතර ජපාන් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව සමහර ලාවට දුල පුතාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? හරි 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 අපි එහෙනම් ආදර මෙතනින් අවසන් කරන දූල පුතාලට සුබ රාත්‍රියක් එහෙනම්. Thank you sir. Good night sir. Okay සුබ රාත්‍රිය දූල පුතාල හැමෝටම. Okay. සුබ රාත්‍රිය දූල පුතාල හැමෝටම. Okay sayonara.